අපේ බයිබල් පන්තිය ප්‍රේමවන්ත දරුවනි තවත් දවසක මා ඔබ සමග ඒකාත්මික වෙමින් ඔබේ නිවහනට ගොඩවදින්නේ ජුවාම් සුභාරංචියේහි කතුවරයා විසින් තමන්ගේ පිටු අතර ලියන ලද ශුද්ධ සුභාරංචිය අපට දැනෙන ආකාරයෙන් කඩා බිඳ තේරුම් බේරුම් කර ගැනීමට දරන්නා උත්සාහයේ තවත් එක් ප්‍රයාමයක් අභ්‍යාසයක් හැටියටයි. ඉතින් මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් සිටින්නේ සුදු ජ්වාම්තුමාගේ සුභාරංචියේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 20 වන වගන්තිය දක්වා වූ කොටස. තව විදිහකින් කියනවා නම් නිකදේමුස් හා අප සම්විධානන් වහන්සේ පිළිබඳ වූ කොටසයි අපි දැන් මේ අධ්‍යයනය කරමින් සිටින්නේ. ඒ පිළිබඳව මා ඔබ වෙත ගෙනාවා විවිධ වූ දෘෂ්ටි කෝණයන්ගෙන් විවිධ වූ තේරුම් ගැනීම. ගියවර කොටසට ඔබ සවන් දී සිටියා නම් ඒ සමග දිගුවක් යොමුවක් අද ඔබට මම රැගෙන එන්න උත්සාහ කරනවා. මම මෙන්න මෙහෙම ආරම්භ කරන්නම්. දැන් මේ සුභාරංචිය රචනා කරන ලද සමාජ සන්දර්භයක් තියෙනවා. එනම් මේ සුභාරංචිය රචනා කරන කාලේ තිබිච්ච සමාජ වටපිටාව පසුබිම. වටපිටාව හෝ පසුබිම එකී ලියන ලද සිද්ධිය හෝ ධර්මය තේරුම් ගන්න අතිශයින් වැදගත්. ඒ අනුව මේ සුභාරංචි කොටස රචනා කරන ලද සමාජ සන්දර්භය නැවත වතාවක් ප්‍රතිනිර්මාණය කරන්න ජ්වාම් සුභාරංචියේ කතුවරයා දරන්නා වූ ද්විත්වවාදී දෘෂ්ටිකෝණය හා මේ නිකදේමුස්ගේ චරිත නිරූපණය මේ විදිහට ද්විත්වවාදී දෘෂ්ටිකෝණයෙන් සිද්ධ කිරීම තේරුම් ගැනීම තුළ ඉතා වටිනා සාහිත්‍යමය අධ්‍යයනයක් අපි කර තිබෙන බවට සාක්කි අපට ලැබෙනවා. හොඳයි ආදරණීය දරුවනි, පළමු සතවර්ෂයේ මුල් භාගයේ ජේසුන් වහන්සේගේ දවසේදී උන්වහන්සේගේ කාලයේදී උන්වහන්සේ දේවසේවයේ යෙදුණු ආකාරය හා සුභාරංචිය පැතිරවීම සිදුණු ආකාරය මේ නිකදේමුස් හා උන්වහන්සේ අතර ඇති සම්බන්ධතාවෙන් එහෙමත් නැත්නම් සංවාදයෙන්ද පෙනෙන්න ගන්නවා. තව විදිහකින් මම කිව්වොතින් පළමු සතවර්ෂයේ ක්‍රිස්තියානීන් හා පළමු සතවර්ෂයේ සිනගෝගේ අතර වූ දෙබස එනම් සංවාදය ධාර්මික කරුණු පිළිබඳව කවුද වඩාත් ප්‍රගතිශීලී යන්න ඉස්මතු කරන්න සිදු සංවාද අතර මේ සංවාදයේ ඉතා පළමු ගණයේ සංවාදයක් හැටියට අපි ගන්නවා. මං ආයිත් කියනවා මේකෙන් එනම් සම්විධානන් වහන්සේ හා නිකදේමුස් අතර ඇති සංවාදය පළමු සතවර්ෂයේදී ක්‍රිස්තියානි ජනතාව හා ජුදා සිනගෝගේ අතර ඇති වූ සංවාදයේම හැටියට අපට ගෙනහැර දක්වන්න පුළුවන්. මේ තුල තව විදිහකින් මම කිව්වොතින් සිනගෝගේ සමග ක්‍රිස්තියානි ප්‍රජාවගේ ගැටුම ඉතා අපූර්වට පිළිමිබු කරන බව අපට දක්වාලන්න පුළුවන්. දැන් මම ඔබට වචනයක් කියනවා. අපි මෙන්න මෙහෙම කිව්වොතින් ජොහැනයින් ජුවාමීය එහෙමත් නැත්නම් ජුවාම්තුමාගේ ගුරුකුලයට අයත් ජේසුන් වහන්සේ. මොකක්ද ඒකේ තේරුම? දැන් සමදර්ශක සුවිශේෂ ගත්තහම සමදර්ශක සුවිශේෂ වලින් ඉදිරිපත් කරන්නා වූ ජේසු චරිතාප්‍රධානය වෙනස්. සමානකම් තිබුණත් සමදර්ශක සුවිශේෂ තුනෙහි ඔබට ගෙනෙන ජේසුන් වහන්සේ වෙනස්. මාක්තුමා ඔබට ගෙනෙන ජේසුන් වහන්සේ දේවපුත්‍ර ජේසුන් වහන්සේ.
උන්වහන්සේගේ මෙසයානීක කැඳවීම රහසක්ව තබාගෙන අවසානයේදී ප්‍රකාශ කරනවා. මතෙවුතුමා ගෙනෙන ජේසුන් වහන්සේ පැමිණෙන්නට තිබෙන්නා වූ දේවරාජ්‍යයේ එනම් මෙසයානීක රාජ්‍යයේ ප්‍රකාශ කරන්නා හැටියට රැගෙන එනවා, ගැලවුම් කරවානන් හැටියට රැගෙන එනවා. ලෝක්තුමාගේ සුභාරංචී ජේසුතුමා වෙනස් සකල ජාතීන්ට සමස්ත ලෝකේටම ගැලවීම රැගෙන එන්නා වූ තැනන් වහන්සේ හැටියටයි දකින්නේ. දැන් ඔබට පැහැදිලිනේ, එක එක සුභාරංචී කතුවරයා අපට ගෙනෙන ජේසු පෞරුෂය, the personality of Jesus is different, එකිනෙකට වෙනස් වූ පෞරුෂ ලක්ෂණයන් සහිතවයි ජේසුන් වහන්සේව අපට ගෙනෙන්නේ. එතකොට ජුවාම්තුමාගේ සුභාරංචියට එද්දී එකී පෞරුෂ ලක්ෂණ පළමු සමදර්ශක සුවිශේෂ තුනටත් වඩා වෙනස් හා ගැඹුරු ආකාරයෙන් අප වෙත අරගෙන එනවා. අන්න ඒ හින්දායි මම කිව්වේ ජොහානීය, එහෙමත් නැත්නම් ජුවාමීය, එහෙමත් නැත්නම් ජොහැනායින්, එහෙමත් නැත්නම් ජුවාම් ගුරුකුලයට අයත් කියා. එතකොට මේ අනුව ජුවාම් ගුරුකුලයේ විසින් ප්‍රකාශ කරන ජේසුස් වහන්සේ කතා කරන්නේ දැනටමත් උන්වහන්සේ ස්වර්ගයට නැගී ඇති ආකාරයටයි. ඔබ ඉහලින් ඉපදෙන්ට ඕනෑයි කියා කියනකොට උන්වහන්සේ ස්වර්ගයෙන් දැනටමත් අත්දැකීමක් තියෙන උන්වහන්සේහෙන් ආවේ, උන්වහන්සේ දැනටමත් ස්වර්ගයට නැගී ඉවරයි කියන අදහස පිළිඹිඹු වෙන්න පටන් ගන්නවා. තව විදිහකට කියනවා නම් මේ වචන, ඒ කියන්නේ නිකදේමුස්සා ජේසු අතර යන වචන පාශ්චාත් උත්තානීය වචන, පාශ්චාත් උත්තානීය වචන, උත්තානේ නම් වූ අත්දැකීමෙන් පසුව කතා කළ යුතු වචන. ඉතින් ඔබට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය නම් තුන්වෙනි පරිච්ඡේදයේ 13 වගන්තිය කියවා තේරුම් ගන්න. දැන් මේ කතුවරයා නැත්තම් මේ ක්‍රිස්තියානිකාරයන් වෙනුවෙන් පෙනී සිටින්නා ක්‍රිස්තියානිකාරයන් වෙනුවෙන් පෙනී සිටමින් කතා කරන බව පැහැදිලි වෙනවා. එතකොට මෙහිදී මා ඔබට ගේන තර්කයේ තවත් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානිය හා ජුදා සිනගෝගේ අතර ගැටීම තමයි මෙයින් පෙන්නුම් කරන්නේ. දැන් බලන්න, අපි දන්නා දේ ගැන කතා කරන අතර අප දුටු දේට සාක්ෂි දෙමු. 3:11 පරිච්ඡේදයේ 1:14 වගන්තිවලද එය සඳහන් වෙනවා. දැන් බහු වචන වලින් නිකදේමුස්ව ඇමතීමෙන් ඔහුට නොතේරෙන පරිද්දෙන් ජුදෙව් ප්‍රජාව කියන එක පිළිබිඹු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට අපගේ සාක්ෂිය ලැබෙන්නේ නැත. 3 පරිච්ඡේදයේ 11 වගන්තියේ B කොටස යැයි පවසන විට අපට පේනවා යම් දෝෂාරෝපණයක් ඉන් පිළිබිඹු වෙනවයි කියලා. එතකොට දෝෂාරෝපණයක් කරනවා කියලා කියන්නේ ගැටීමක් තියෙන බව හඟවනවා. හොඳයි. සමහරුන්ට අනුව නම් නිකදේමුස්ගේ මෙම හිස්වීම, දැන් නිකදේමුස් යම් තාක් ආකාරයකට හිස්වීමේ ක්‍රියාපටිපාටියකට මේ සුභාරංචිය ඇතුලේ අපි දකිනව යන හැටි, මම ඒකට වචනයක් ඔබට දෙනවා. ශුනාංගීකරණය කියලා කියන්නේ අභ්‍යන්තරයෙන් ශූන්‍ය බවට පත්වීම, කිසිත් නැතිකමට පත්වීම, හිස්වීම. ඒ වගේ අදහසක් තමයි ඉන් පිළිබිඹු වෙන්නේ. දැන් මේ ශුනාංගීකරණය නැත්තම් බාහිරව පිටස්තරව ඉන්න අයට නැත්තම් බාහිරය හා පිටස්තරය විශ්වාස කරමින් පදනම් වී ඒ බාහිරය හා පිටස්තරය මත ජීවිතය ගෙවන අයට අභ්‍යන්තරීකරණයක් කර ගැනීමට නැත්තම් අභ්‍යන්තරීකයින් වීමට නැත්නම්
ඇතුළාන්තගත ජීවිතයකට ඇතුළු වීමට කරන ආයාචනයක් හැටියට තමයි මේක දකින්නේ. ඉහලින් උපත ලැබීමට දෙවියන් වහන්සේගෙන් එවන ලද තැනැත්තා විශ්වාස කරන්න මා ආදරණීය දරුවෙනි තීන්දුවක් ගන්න ඕන. ඒ කියන්නේ ස්වර්ගයෙන් වැඩම කළ තැනන් වහන්සේව, ජේසුන් වහන්සේව, ගැලුම්කරුවාණන් වහන්සේව, අපට ජීවිතයේ දෙන තැනන් වහන්සේව අයිති කරගෙන විශ්වාස කරන්න තීන්දුවක් ගන්න වෙනවා. එතකොට එවැනි ඇදහිලිවන්තයන්ගේ ප්‍රජාවට අනුගත වීම බෞතිස්මය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක් හැටියටයි මේ සංවාදය ඇතුළේ අපි දකින්නේ. තව විදිහකින් කියමු, ඇදහිලිවන්තයන්ගේ ප්‍රජාවට කොටසට ඇතුළු වීම බෞතිස්මය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක්. එතකොට නව උපත පිළිබඳ අපි දන්නවා ව්‍යාකූල සංවාදයක් තියෙනවා. එය භාෂා විරෝධී ලෙස නිකදේමුස් තේරුම් ගත්තු බවත් අපි දන්නවා. භාෂා විරෝධී ලෙස එය තේරුම්ගෙන අර්ථකථනය කර ඇති බවත් අපි දන්නවා. ඒ වගේම මේ ස්වාමින් වහන්සේ දෙන උත්තරය ඉහලින් ආරම්භ කරන්න අභ්‍යන්තරයට ඒක අර්ථවත් දෙයක් වුණත් බාහිරයට නොත් පිටස්තරකාරීන්ට එය විනවිද පේන්නේ නැහැ. එය එතරම් වැදගත් දෙයක් නෙමෙයි. දැන් මේ අනුව මෙම දෘෂ්ටි කෝණයෙන් බලනකොට අපි දන්නවා සමා භාෂාව ඉතා වැදගත් බව. එතකොට භාෂාවේ මේ විදිහට බලපුවාම, ඔය සිද්ධිය එක බලපුවාම භාෂාව ඉතා වැදගත්. ජේසු කතා කරන භාෂාව තේරුම් ගැනීම, ඒ භාෂාවට පිළිතුරු දීම ඉතා වැදගත්. එහෙම වෙන්න නම් ජේසු ස්වීයත්වය, පෞරුෂය අනුගමනය කළ යුතු වෙනවා. සමිදානන් වහන්සේ කියූ ලෙස දිවිය ගත කරන්න පුරුවන්කමක් අපට තියෙන්නට ඕන. එතකොට මෙයින් පිළිබිඹු වෙන්නේ මොකද්ද? ජුදෙව් ප්‍රජාවට හා තරඟකාරී ක්‍රිස්තියානි කණ්ඩායම්වල විවිධ තත්ත්වයන්ට එරෙහිව ජුවාමීය නැත්නම් ජුවාම් ගුරුකුලයේ ක්‍රිස්තියානින්ගේ අනන්‍යතාවය තමයි දැන් ඔය පෙන්නන්නේ. ක්‍රිස්තියානි ප්‍රජාව ප්‍රතුලයි, පළල් එක විදිහකට නැහැ. එහි විවිධාකාරයක් තිබෙනවා. එතකොට එවැනි ක්‍රිස්තියානි ප්‍රජාවක් ජුදා ප්‍රජාව සමග ගැටෙමින් තරගකාරීත්වයකට ඇතුළු වෙමින් ඉන්නකොට විශ්වාසය පිළිබඳව හා ක්‍රිස්තියානිය පිළිබඳව නිවැරදි දැක්මක් ලබා දෙන්න මේ නිකදේමුස්ට ධනාත්මක ගති ලක්ෂණ කීපයක් ආරෝපණය කිරීම තුළ අභ්‍යන්තරීකයින් අතර පවතිනා වූ මූලික ස්වභාවය ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික මිනිසුන්ගේ චරිතාපදානය අපට අරගෙන එනවා. ආධ්‍යාත්මික මිනිසුන්ගේ චරිතාප්‍රදානය අපට රැගෙන එන බවක් තමයි ඉන් පෙන්නන්නට උත්සාහ කරන්නේ. හොඳයි, දැන් මේ අනුව මේ චරිත එනම් නිකදේමුස් වගේ චරිත අපිට හම්බ වෙනවා සුභාරංචියේ විවිධ තැන්වල. ඊළඟ පරිච්ඡේදයට ගියාම සමරිතානු ස්ත්‍රිය පිළිබඳ කතාවකුත් අපට කියවෙන්න පටන් ගන්නවා. එහිදී භාවිතා කරන භාෂාව හුදෙක් ජුදා ප්‍රජාවට ක්‍රිස්තියානි මූලධර්මයන් අරගෙන එන භාෂාවක් වීම හේතු කොටගෙන ඒ භාෂාව නිවැරදිව තේරුම් ගන්න එකවරම පාඨකයාට නොහැකි බව තමයි හැඟෙන්නේ. ඒ හින්දා ඇතිවිච්ච ගැටලුව निराකරණය කරන්න තමයි මේ වගේ චරිත අපට සුදු කළු හැටියට වෙන් වෙලා එන්නේ. එනම් ද්විත්වවාදීව එන්නේ. හොඳ තියෙනවා, නරක තියෙනවා. නරක හෝ එහෙමත් නැත්නම් ඍණාත්මක පැත්තක් තියෙනවා, ධනාත්මක පැත්තක් තියෙනවා. ඉතින් මේ අනුව අපට පැහැදිලි කරන
පැහැදිලි වෙන කාරණාව වන්නේ ඉතා පැහැදිලිව අපට තේරුම් ගත හැකි කාරණාව වන්නේ නිකදේමුස් සහ ජේසුන් වහන්සේ අතර ඇති වූ මේ සබදතාවය හා සංවාදය අපේ ජීවිතවලත් ඉතා අතිශයින් වැදගත් සංවාදයක් කරන්නට උවමනා මාතෘකාවක් බවයි අපට පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ. ඒකේ මූලික සිද්ධාන්තවලට ගියෝතින් මූලික සිද්ධාන්ත අපට ඇරයුම් කරනවා ඉතා පැහැදිලිව අභ්‍යන්තරීකරණයක් වෙන්න. අපේ ජීවිත බාහිර වත්පිළිවෙත් මත බාහිර ක්‍රමවේද මත බාහිර යොමුවන් මත පමණක් සීමා කළ යුතු නැහැ. අපි අභ්‍යන්තරීකරණයන් කරණයක් වී අභ්‍යන්තරීකයන් බවට පත්වෙන්නට උවමනයි. ක්‍රිස්තියානිය ගැඹුරු අත්දැකීමක් ක්‍රිස්තියානිය මතුපිට ලාවට තියෙන අත්දැකීමක් නෙමෙයි. ක්‍රිස්තියානිය ඇතුලේ ජීවිතය වෙනස් වෙන්න ඕන. ක්‍රිස්තියානිය ඇතුලේ වෙනස් ජීවිත රටාවකට ඇතුළු වෙන්න ඕන. අද ඉන්න කෙනාට හෙට ඒ විදිහටම ඉඳීමෙන් දේව රාජ්‍යයට ඇතුළු වෙන්න බෑ. ක්‍රිස්තියානිය කියලා කියන්නේ නිරන්තර නව්‍යතාවයකට ඇතුළු වෙන හැම වෙලේම ඉහලින් ඉපදෙන අත්දැකීමක්. පාපේ හින්දා මැරිච්චාපි පාපේ හින්දා විනාශ වෙච්චාපි හැම වෙලාවකම ඉහලින් ඉපදෙන්න ඕන. පාපෙන් තොර වූ ජීවිත පැවැත්මකට අපි යා යුතු වෙනවා. එතකොට මා ආදරණීය දරුවෙනි, පාපෙන් තොර වූ පාපෙන් වියුක්ත වූ පැවැත්ම නැවත ඉපදීම හැටියටයි ජේසුන් වහන්සේ දකින්නේ. ජේසුන් වහන්සේ දකින්නේ පාපයෙන් මිදීම නැවත ඉපදීමක් හැටියටයි. ඒ ශුද්ධාත්මික ගමන ඉඟි කරනවා. හැම කෙනෙකුටම ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉපදීම අනිවාර්ය සාධකයක් බවට පත් වෙනවා. අපි මහපොළොවට ඉපදෙන අපි මේ මහපොළොවත් එක්ක ගැටෙනකොට මහපොළොවේ තියෙන සියලු ආකාර ආදීනවයන්ට නතු වෙනවා. ඒ පාපේ ප්‍රතිවිපාකයේ හැටියටයි අපි දකින්නේ. එතකොට පාපේ ප්‍රතිවිපාකය අපිව හැම මොහොතම එන්න එන්නම කඩතුළු කරන බව විශ්වාසයි. ඒ එසේ නොවෙන්න අපි කළ යුතු දේවල් තියෙනවා. එනම් නැවත ඉපදීමයි. සවිදානන් වහන්සේ තුල නැවත උත්පත්තියකට ඇතුළු වීම ඉන් අදහස් කරනවා. නැවත උපදින්නට ඕනෑයි ජේසුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අන්න ඒ තුලයි. මේ නිකදේමුස් සහ ජේසු පිළිබඳ කතන්දරේ තව ටිකක් ඉස්සරහට අපි යමු. නිකදේමුස් මිනිස් ලෝකයේ තනි පුද්ගලයෙකු හැටියටත් කණ්ඩායමක නියෝජිතයෙකු හැටියටත් ඔය සිද්ධිය දිහා බලනකොට අපට තේරෙනවා. තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා 21 වන වගන්තිය දක්වා. දැන් මේ නිකදේමුස්ගේ අනන්‍යතාවය, පෞරුෂයේ ස්වීයත්වය විවිධ වූ දෘෂ්ටි කෝණයන්ගෙන් මානයන්ගෙන් අපට තේරුම් ගන්න පුළුවන්. ඒක අනන්‍යතාවයක් හැටියට, මාන කීපයක් ඇති චරිතයක් හැටියට අපිට දකින්න පුළුවන්. ජේසුන් වහන්සේ සමග ඔහුගේ ආරම්භක හමුවේදීම මේ මානයන් කේන්ද්‍රීය කවයක් තුළ දිගහැරෙන්න පටන් ගන්නවා. පළමු පාඨකයන් එනම් මේ සුභාරංචිය මුලින් කියවූ අය තනි පුද්ගල පරිශිවරයෙකු ලෙස ඔහුව දකිනවා. ඔහු රාත්‍රියේ ජේසුන් වහන්සේ වෙත පැමිණ මධ්‍යම පුරුෂයෙන් කතා කරනවා. මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් කතා කරනවා, ආමන්ත්‍රණය කරනවා. තුන්වෙනි පරිච්ඡේදයේ 1-10 දක්වා මේ කතාන්තරයේදී කතාංගයේ මැද භාගයේදී භාෂාව වෙනස් වෙනවා. එනම් මධ්‍යම පුරුෂය බහුවචනයට මාරු වෙන විට මේ ශිතිජය වෙනස් වෙන්න පටන් ගන්නවා, සීමාවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජේසුන් වහන්සේ එක් කණ්ඩායමක් අපි කියලා කියනවා, තවත් කණ්ඩායමක් ඔබ කියලා නියෝජිතයෙකු හැටියට නිකදේමුස් ආමන්ත්‍රණය කරනවා. එක පාඨකයන්ට හැඟෙන්න පටන් ගන්නවා. තුන්වෙනි පරිච්ඡේදයේ 11 වගන්තිය, 12 වගන්තිය මේ පිළිබඳව අපට උදාහරණ ගේනවා. ඡේදයේ අවසාන කොටසේදී භාෂාව ප්‍රථම පුරුෂවලට හැරෙනවා, තුන්වන පුද්ගල භාවයට හැරෙනවා. එවිට ජේසුන් වහන්සේ නිකදේමුස් අතර හමුවීම දෙවියන් වහන්සේත් ලෝකයාත් අතර හමුවීමක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඊශ්‍රායෙල් සෙනගගේ සිනගෝගයත් ක්‍රිස්තියානින්ගේ අත්දැකීමත් අතර දෝලනයක් බව තේරුම් බේරුම් ගන්න පටන් ගන්නවා.
ඒ වගේම අනිත් ක්‍රිස්තියානින්ට වඩා වෙනස් වූ ජ්වාම් ගුරුකුලයේ ක්‍රිස්තියානින්ගේ රටාව මින් පැහැදිලි කරන්න පටන් ගන්නවා. ජ්වාම් 3:13 ඉඳලා 21ට. මේ රටාව මෙම ඡේදයට පමණක් ආවේනික නැහැ. අපි දකිනවා ඊළඟ කතන්දරයේදී සමරිතානු ස්ත්‍රිය පිළිබඳ කතාවේදීත් පුජ්‍යලේඛ ලෙස හඳුන්වලා දෙනවා. ඇය පසු ඇගේ ප්‍රජාවේ ප්‍රකාශකයා බවට පත්වෙනවා. අපි සහ ඔබ යන බහුවචනවලින් නිර්මාණය වෙන්න පටන් ගන්නවා කණ්ඩායම් දෙකක් 4:20-21. සමරිතානුවන් ලෝකයේ සඳහා ජේසුන් වහන්සේගේ වැදගත්කම ඔවුන් වහන්සේගේ ප්‍රකාශ වීම ප්‍රකාශ කරන්න පටන් ගන්නවා 4:42. එතකොට තනි පුද්ගලයෙකු ලෙස නිකදේමුස් ජුදෙව්වන් අතර ආන්ත්‍රොපෝස් එක් මිනිසෙකු පමණයි. පරිසිවරයෙක් අධිකාරියක් ඇති කෙනෙක් නිකදේමුස් අධිකාරියක් ඇතුව තමන්ගේ තත්වේ තමන්ගේ කොටස ඉඳලා අහනවා ප්‍රශ්නයක්. ඒ කුඩා දරුවෙකුත් ඇසිය යුතු නැති ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නය ඇතුලේ ප්‍රකාශ වෙන්නේ ඔහු නියෝජනය කරන්නා වූ ඒ සමාජ සංස්ථිතිය තුළ ඇති කුහකකමයි. තේරුම් ගන්නට නුවමනාකමයි. තේරුම් ගන්නට ඕනේ නැතිකමයි. තේරුම් ගන්නට එවැනි ආශාවක් නැතිකමයි ඉන් පැහැදිලි කරන්නේ. කියන්නේ දේව රාජ්‍ය උදාවෙද්දී රාජ්‍ය ප්‍රතික්ෂේප කරන්න, ඡේදනය කරන්න, ඛණ්ඩනය කරන්න සැදී පැහැදී සිටීමක් තමයි ඉන් පැහැදිලි වන්නේ. එතකොට පරිසිවරුන්, ජුදෙව්වන්, බලධාරීන් මේ කණ්ඩායම් සියල්ලම නිකදේමුස් තුල සන්තානගත වෙනවා. එහෙම නැත්නම් නියෝජනය වෙනවා. ඒ අතරම මේක හරි අමාරු ව්‍යාකූල තත්වයක් කියලා කියන්නේ නිසයි ඒ අතරම ඔහු තනි හුදකලා ජුදෙව්වෙක් පමණයි. තනි හුදකලා ජුදෙව්වෙක් සමස්තයක නියෝජනයක් හැටියටත් දකින්නට මේ ආකාරයෙන් අපි දකිනවා. සුද්ධ සුභාරංචිය තුළ නමින් හැම කෙනෙක්වම සඳහන් කරනවා අඩුයි. ජුදහ ප්‍රධානීන්ගෙන් නමින් සඳහන් කරන්නේ කයාපාස් සහ නිකදේමුස් පමණයි. එතකොට තමාගේම අනන්‍යතාවයක් ඇති චරිතයක් හැටියට කැපී පෙනෙන හින්දායි ඒ වගේ දෙයක් මෙතන යොදලා තියෙන්නේ. එතකොට ඌව වෙන්කොට හඳුනා ගන්න අපට පුළුවන්. වෙන්කොට හඳුනා ගැනීම තුළ රාත්‍රියේ හමු වෙන්නට බොහෝ අය අතර නිකදේමුස් දෙක්කෙනෙක් බව පැහැදිලි කරනවා. ඒ කියන්නේ රාත්‍රියේ ඉන්නේ ප්‍රජාවට නොදැනෙන්න. ඒ කියන්නේ රහසින් ජේසුව හොයන ස්වභාවයක් අපි දකිනවා. ක්‍රිස්තියානිය ඇතුලේ රහසින් එසේ සෙවීම සුදුසු නැහැ කියලයි උන්වහන්සේගේ අදහස. මේ අනුව අපට පෙනී යනවා ඇදහිල්ල රහසක් හැටියට තබා ගන්න අපට බෑ. ඇදහිල්ල රහසක් හැටියට තබා ගන්න අපට බෑ. එය ප්‍රකාශ කළ යුතුයි. එය ආලෝකයේදී ප්‍රකාශ විය යුතුමයි. මෙන්න මෙවැනි සංකල්ප ධාරාවක් අපිට මේන් අරගෙන එනවා. හොඳයි, මා කල්පනා කරනවා මේ ඇති නිකදේමුස් සහ සවිධානන් වහන්සේ පිළිබඳ ඩිස්කෝස් එකේම නැත්තම් කතාහන්තරයේ ඇතුළේ අපට කියා දෙන සත්‍යතාවය ඔබට ගෙනාවා. ඉතින් ඒ තුළින් ඔබට මා ඔබට යෝජනා කරපු දේ ඔබේ ජීවිතයට අයිති කර ගන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතය තුළ ඒ ප්‍රකාශ කර ගන්න උදක්ම උත්සුක වන්න. සවිධානන් වහන්සේ උන්වහන්සේව ඔබටදී ඉහළින් නිපදෙන්න ඔබට අවස්ථාව දෙන සේක්වා. නැවත ඊළඟ සුමානේ සතියේ ඔබව ඔබේ නිවහනේදී ලෙන්ගතුව හමු වෙන තෙක් මා ඔබෙන් සමු ගන්නවා. එහෙමනම් ආදරණීය දරුවනි, ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.